ඔබේ ජීවිතේ අවශ්‍යතා සහ වුමනා කියලා කොටස් දෙකක් තියෙනවා. මේ අවශ්‍යතා වුමනා මොනවද කියන එක බොහොම සංකීර්ණව ගැඹුරින් පැහැදිලි කරගන්නවා නම් ආර්ථික විද්‍යාත්මකව පැහැදිලි කරගන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ එච්චර ගැඹුරට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොමුණත් මේ අවශ්‍යතා සහ වුමනා ගැන සරලවම කියනවා නම් අවශ්‍යතා කියන්නේ අපිට ජීවත් වෙන්න ඕන කරන මූලිකම සාධක. වුමනා කියන්නේ මේ අවශ්‍යතා සපුර ගන්න පුළුවන් විවිධ ක්‍රම. අවශ්‍යතා පිළිබඳව විමසලා බලනකොට අවශ්‍යතා විදිහට අපිට උදාහරණ දෙන්න පුළුවන් ආහාර, ඇඳුම් පැළඳුම්, එවැගේම අපිට ජීවත් වෙන්න හිසට සෙවණක් මේ වගේ දේවල්. ඒ අතරට වැදගත්ම දෙයක් තියෙනවා ලිංගික අවශ්‍යතාවය. ලිංගික අවශ්‍යතාවය කියන්නේ පුද්ගලයාගේ ජීවිතේ අර අවශ්‍යතා ගොන්නට දාන්න පුළුවන් දෙයක්. මේ විදිහට තමන්ගේ ලිංගික අවශ්‍යතාවය සපුර ගන්න උත්සාහ කරපු පුද්ගලයෙක්ගේ ජීවිත කතාවයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ කතා අපි ගොඩක් මේ වැඩසටහනේ කතා කරලා තියෙනවා. හැමෝම ලිංගික අවශ්‍යතාවය සපුර ගන්න ගිහිල්ලා තමයි අමාරුවේ වැටෙන්නේ. නමුත් මේ පුද්ගලයා තමන්ගේ අහිංසක බලාපොරොත්තුව අහිංසක ආශාවක් සපුර ගන්න ගිහිල්ලා අමාරු වැටෙන්නේ. කොහොමද මේක වෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. අපි මේ පිළිබඳව කතා කරමු. මොකද්ද ඔහුට උනේ? කොහොමද ඒක උනේ? ඒකට පසුබිම නිර්මාණය වුණේ කොහොමද? අවසානයේදී ප්‍රතිඵල මොකද්ද? අපි කතා කරමු. නමුත් ඊට කලින් අපි ඔබට මතක් කරනවා ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් ඉදන්. පෙරූ පතර කාමරේ 33 කාමරේ. 33 කාමරය. අද අපේ කතානායකයාගේ නම උපාලි. මම පටන් ගදිම කිව්වා අද කතාවේ කතානායකයා අහිංසක වැරදිකාරයෙක් කියලා. අහිංසක වුණත් වරද වරදමයි. හැබැයි මේ වරද සමාජ සම්මතයෙන් පිටට යන්නට උත්සාහ කිරීමේ වරදක්. අපි වැඩසටහනට එන බහුතරයක් දෙනා මේ විදිහට සමාජ සම්මතයෙන් පිටට යන්න උත්සාහ කළත් ඔවුන් යන්නේ තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරිකම නිසා. මේ උපාලිත් ඒ වගේ පුද්ගලෙක්. නමුත් අද මේ කතානායකයාගේ කතාව ඊට සාපේක්ෂව ටිකක් වෙනස්. ඔහුගේ කතාව ඇහුවාම සමහර විට ඔහු පිළිබඳව ඔබට යම්කිසි අනුකම්පාවක් දැනෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපි එතෙන් එන්න කලින් උපාලි කියන්නේ කවුද? උපාලි කොහෙද? මොනවද කරන්නේ? පෞලි විස්තර මොනවද? මේ කියන තොරතුරු ටික දැනගන්න එක වටිනවා. ඒ නිසා මම කැමතියි මේ පිළිබඳව දැනගන්න උපාලි. මගේ නම උපාලි. මගේ නෝනාගේ නම ලලිතා. අපි දෙන්නට ලස්සන පුතෙක් ඉන්නවා. මගේ පුතා A level කරන ගමන් හිටියේ. මම පෞද්ගලික අංශයක රැකියාවක් කරා. මම හැම සෙනසුරාදාවකම ඉරිදාවකම ගෙදර හිටියේ. අපේ පවුල ඉතාමත් සතුටින් සමාදානෙන් එකමුතුවෙන් ජීවත් වුණ පවුලක් මහත්තයෝ. කොහොම නැගිටින්න වැරට යන්න පරක්කු වෙනවා. ඇත්තද? කැලෙන්ඩරේ හැමදාම නිවාඩු දවස් තියනවද? අද බදාදා. මේ කෝ පුතා? අන්න දෙපාන්තර නැකිලා පාඩම් කරනවා කාමරේ. එනවද? එනෝක පොඩ්ඩ. මේ පුතා හීවි. වයසට ගියත් අමාරුකම් නම් හොඳ වෙලා නෑ. අමාරුකම්? ඒව එහෙම ලේසියෙන් හොඳ වෙනවද? තව වැඩි වෙනවා මිසක්. මම යනවා කුසියට. පොඩි එක ලිපේ තියලා ආවේ. ආ ගිහින් එන්න බලන්න. හැබැයි මම එක තැනකදී වරද්ද ගත්තා. මම මගේ නෝනට පණවගේ ආදරේ. මගේ නෝනත් මට ඒ වගේම ආදරේ.
ඒ මට පරක් වෙනවා ඔෆිස් යන්න ඔය බෑග් එක අරගෙන එනවද ආ මෙන්න මුනුෙන් තියෙනවා ගියපු ගමන් කන්න පුතා මෙන්න තාත්තා යනවා පුතාද පන්ති නැද්ද අද නෑ තාත්තේ එහෙනම් හොඳ පුතා වගේ ගෙදරට වෙලා හොඳට පාඩම් කරන් මං ගිහින් මේ හවසට එනකොට පොලෙන් බඩු ටිකක් අරන් එනවද ගෙදර අඩුබඩු බලලා මට ඔෆිස් එකේ කෝල් එකක් දෙන්නකෝ මොකද්ද තාත්තේ ෆෝන් එකක් ගන්නකෝ අර පල්ලේ ගෙදර 100ටත් තියෙන ස්මාර්ට් ෆෝන් එක හරි හරි පුතේ මේ මාසේ පඩිය ගත්තාම මං ගන්නම්කෝ එන පරිස්සමෙන් ඉන්න ගිහින් හැබැයි මං ජීවිතේ වරද්ද ගත්තා මහත්තයා මං හම්බ කරන හැම සතේම සම්පූර්ණ පඩියම මං ගෙනල්ලා මගේ නෝනාගේ අතේ තියන්නේ මං නෝනාට තියෙන බයකට නෙමෙයි ඒ ආදරේ මොනවද වැළුවේ මල්ලි මට ෆෝන් එකක් බලන්න පුළුවන් එනවා මාත් මොනවගේ ෆෝන් එකක්ද බලන්නේ සාමාන්‍ය ෆෝන් එකක් සාමාන්‍ය ෆෝන් එකක් වාස්තව දැන් නම් ඉතින් මේ වගේ ෆෝන් එකක් තමයි යන්නේ මේ ස්මාර්ට් ෆෝන් එකක් මේකේ ඉතින් කැමරා තියෙනවා වීඩියෝ කෝල් ගන්න හැමදේම කරන්න පුළුවන් මේ ෆෝන් එකේ අනේ මල්ලි ඔච්චර ලොකු දෙකක් ඕනේ නැහැ මහත්තයා මේ මොනවගේ ෆෝන් එකක්ද බලන්නේ කියන්නකෝ දැන් සාමාන්‍ය ෆෝන් එකක් කතා කරන්න සාමාන්‍ය ෆෝන් එකක් කියන්නේ මහත්තයා මේ වගේ එකක් ඒ වගේ ඈ ඒ වගේ මේකේ ඉතින් මහත්තයා කැමරා ආරව මේ මොකුත් නැහැ ඉතින් කෝල් ගන්න ඒක කරන්න තමයි පුළුවන් ඉතින් ඒ ඕනේ නැහැ මල්ලි ටික කතා කරන්න තිබුණා මේ ඉතින් ඒක ඔබ දෙන්න දෙන්නද අපි හරියම එකමුතුවෙන් සමගියෙන් ජීවත් වෙමු. ඒ හින්දාම අපේ පවුලට ගොඩක් අය ඉරිසියා කරා. අපේ පවුල කැඩිලා බිඳලා විනාශ වෙලා ගියා මහත්තයා. මං සම්පූර්ණ කතාවම අපේ මහත්තයාට කියන්න. මේ ළමයා ඉන්නවා. කයි අකයි කතාවන්නේ. මං ඇල්ලුවේ මගේ ගෑණි. පිට ගෑණි එක්ක. ඒක හරි. ඒ වුණාට දැන් ළමයා ලොකු වෙනේ. එයාට හැමදේම තේරෙනවා. මෙන් මගේ පඩිසල්ලි. ආ, ඔත පඩිද? ඔව්. හැබැයි උතන 5000ක් අඩු. මොකද ෆෝන් එකේ සිම් එකයි ගත්තා. ආ, ඒක නම් හොඳයි. නැත්නම් ඉතින් ගෙදර අඩුපාඩුවක් වුණොත් එම මම ඔෆිස් එකට කෝල් කරන්න ඕනේ අඩුපාඩුව ගෙන්න ගන්න. එහෙම. මෙහෙනම් තේ එකක් බොමුද? ආ, බොමු. එහෙනම් ඔය තේ එකක් හදන්න. මම උස්සලා දාගෙන ඉන්න. හා. තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගන්නා විදි කිනාගෙන් කිනාට වෙනස් වෙනවා. තමන්ට ඒ අවශ්‍යතාවයේ දැනෙන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපි මේ කතා කරන අපේ කතාවේ කථානායකයා උපාලි. උපාලි කියන්නේ මනුෂ්‍ය සත්වෙක්. ඔහුටත් ඔහුගේ ලිංගික අවශ්‍යතාවයන් දැනෙන ආකාරය, දැනෙන අවස්ථාවන්, දැනෙන ප්‍රමාණය ඔහුට අනුව තවත් කෙනෙකුට සාපේක්ෂව වෙනස් වෙනවා. මං ඒ නිසායි අද කතාව පටන් ගත්ත තැන ඉඳන්ම කියන්නේ ඔහු එක්තරා විදිහක අහිංසක වැරදිකාරයෙක් කියලා. තමන්ට දැනෙන ලිංගික අවශ්‍යතාවය සපුරගන්න අනෙක් පාර්ශවය තමන්ගේ බිරිඳ තමන්ට නිසි ලෙස ඉඩ නොදෙනවා නම් මොනයම් හෝ හේතු සාධක ඉදිරිපත් කරමින් ඇය ඔහුව මඟහරිනවා නම් ඇය ඒ මොහොතේ ඔහුගේ සතුට වෙනුවෙන් බාධකයක් වෙනවා නම් ඔහු ඒ මොහොතට අසරණ වෙනවා. උපාලිටුනෙත් ඒ කතාවම තමයි. එනිසාම ඔහු වැරදි මාර්ගයක් තෝරගන්නවා. හැබැයි මේ කාරණාව සිද්ධ වෙන්නෙත් අහම්බෙන්. මං කැමති දැනගන්න උපාලි මේ සිදුවීම මොකද්ද? මං කිව්වනේ මහත්තයෝ මං ගැන. මට මගේ නෝනාගේ නෝනාව මට කොහොමද දැනෙන්නේ කියලාත් මං කිව්වනේ. හැබැයි මං අපේ මාත්‍යාට කියවගෙන ඉඳි තව කාරණාවක් තියෙනවා. ඒ තමයි මහා අසික්කිත ආශාවක් මට තිබ්බා. පාරේ ඉන්න ගෑනු දිහා බලලා, ගෑනුන්ගේ ඇඟවල් දිහා බලලා මම තනියම සතුට වෙන ආශාවක් තිබ්බා.
mukadu upali upali ke teri menjadi hedu. Hedu gian nih matiu. Ara kata awat tina wane waisa ta yanne yanne linggi kati kini ke wedi wedi yang ngoni wina kila. Darwate hei. Hei nani. Bicara karena tuh balan hema paragam, nona kiuwe, apa puta dan lokui, puta ada danun terun tino, apa kerana dia terun otte mereka hari naya gitu. Abai, apa puta podi kali, mage nona hema kiuwe naya, mati keketu lah hidia, mana dan sama prasne, mang eh inda matiyo, faria naga nu dia balala, genu genggal dia balala, tania mu satu runa, mana sali ona taran tiba. Mata orang sali deh lah, ganika awak ke pasal laban, mata yang mana puluang kamu tiba. Kembali deh, mampu dia turun prasnya karena itu mah ideng. Me me karena adil sama aja, bahuter yang dina ada dina, gatel juga. Itu mah daruan nisa, taman di lingkik asaman si mata nanti sahaja. Itulah, un dari tidur nih dapat sih nawa depart sih sama hari ini. Dari pura pura pas. Kalau pada tuh nih, ini karena. Ayo, apa diri tadi ke kata kerla, ikut sesuatu melawan. Sudusu parisarya, daruan nanti pokoknya hari weekend kayak gini satu ke delapan. Ayo birdat deh ke hari Sabtu aja nih kalau yoku mau nih. Mama gada kelala udah kata kara mahatyo. Apa nona deh ke mang kata kara? Abe apa nona kiamat itu nih? Mukade. Ayo bokap deh itu jadi dekku. Mukade mama biasai. Mage nona mata dia balai. Oh, mage nona gada kelala udah kiuwe. Apa puta agi adhyapan khati itu kan tamai udak pelawa itu ya kalpana kare. Kedar raja kari tek mage nona kari bahu lela iti. Iki nara linggi ka awasyata abe manusi ka awasyata abe ak. Iko ubat awasyai ayat awasyai kini nanti kaya ayat bela ayat jadi. Pahlan iki nyukto awasyata abe sapura kan netu kira kira kini tiak kini kalu tuh ya. Oh mati. Mata orang taran sali tiba. Abe mata mage nona gen, mage paul gen, mage lama gen, itulah damai, mage asha, mage tulam, sanggup gen hiti. Mata orang ganika gen bahasa laban, jangan tiba, mage magi naya mati. Hei, ada mang kaling kiu aja kata awat tina mane wise ada jangan jangan linggi kata kiu nek wedi wedi ngone ino kiel. Mang berarti par gen dia mati, umi he tu indam. Mang jiwite warad dekat. Mang sampurna kata mang mahatya dekian. Ekstra dosa kena wa, upali ke jiwiti, sampurin ma, pradana harum lakshak, ek, loko yutan ne agahan na puluang, awastawa, yutan ne ke wadin ne, upali ke hengi pal ne kara kara ne beri wece ni sa, ege ane, bomo sundar paul jiwiti ak tulai diri ade ane tibi cekak, ne wate. Apa sahara bala? Wenat marga ke gila, amaru itu ane tanya itu patkaran heitu ane Newton nengak. Mereka koi taram durat prabala dekian nawa na. Upali ke Paul jiwite sampurin ma, khada visurua daman mereka heitu akuna. Kutuhale nyukta linggi ka asha wa sapura gani me dadi balapurutu. Upali nodenu waktu ma upali we pare arangia mangarnet kau mati mandeng kianan sampurna kata muka dunia gil mang ekda wasa kopi seke wadah kara kara inna kota kol lekaw abe mang ansa kara deha peteng kata kara ina mang ini nambe kara ait gatta abe phone ne khat kara
Hello? 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 හැබැයි ඊට පස්සේ දිගින් දිගටම ඒ නම්බර් එකෙන් මට මිස් කෝල් එන්න පටන් ගත්තා. රෑටත් කෝල් එන්න පටන් ගත්තා. මට ඒක මහ වදයක් වෙලා Halo? Kartun. Kauda ne mere call karanne? Eka thamai ne mawath baluwe. Mokak off karala nida ganna ne vikara. Oy naththan nida ganna hamba ne eliwena kam. Tissu. Rayata call enakota noona magen ahana kawuda katha karanne kiyala. Man e hindama rayata nida gannakota phone ekak off karala nida gatta. මට හරි මානසික වදයක් වෙලා තිබ්බේ ඒක. හැබැයි ටික කාලයක් යනකොට මං ඒ දෙයට ආස කරා. මං කතා කරාට එහා පැත්තෙන් කතා කරන්නේ නැහැ. හැම සිකුරාදාවකම මේ කෝල් එක ආවා. දැන් ඔබ මේ දුරකථන ඇමතුම ඔබේ දුරකථනයට එනවට ඔබ ආසා කරා කියන්නේ ඇයි? මොකක්ද හේතුව? දැන් පිටින් අනිත් පැත්තෙන් කතා කරන කෙනා කිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් ඔබ දන්නෙත් නෑ කවුද මේ කතා කරන්නේ? ස්ත්‍රී පක්ෂයේද පුරුෂ පක්ෂයේද කවුද කතා කරන්නේ කියනකවත් ඔබ දන්නේ නැහැ. ඔව් මහත්තයෝ. හැබැයි මම හිටපු තත්ත්වෙත් එක්ක මම හිටපු ලිංගික ආශාවත් එක්ක මම මේ දෙයට මම ආස කරා. ඒ කියන්නේ ඔබ විශ්වාස කරා මේ ඉන්නේ පිටිපස්සෙන් ඉන්නේ කාන්තාවක්. ඔව්. ඉතින් හැම සිකුරාදාවක මේ කෝල් එක එන හින්දා මම සමහරක් වෙලාවට ඔෆිස් එකෙන් කලින් එනවා. කලින් ඇවිල්ලා මේ කෝල් එක එනකල් මම ඉන්නවා බලාගෙන. මේ කෝල් එක මම ආන්ස කරනවා. හැබැයි එහා පැත්තෙන් කතා කරන්නේ නැහැ. ඔහම ටික කාලයක් යනකොට එක දවසක් එනවා මේ කෝල් එක ආන්සර් කරනවා. ඒ කටහඬ මාත්‍යෝ හරිම ලස්සන කටහඬක්. එහා පැත්තෙන් කතා කරන්නේ කාන්තාවක්. මම ඒ කටහඬට මාර විදිහට ආස කරා. ඇලුම් කරා. හලෝ හලෝ කවුද කියන්නේ? මම සරෝජනි. ඔයාට වැරදීම. ඔයා සමන්ත නෙමෙයිද? කවුද සමන්ත කියන්නේ? සමන්ත කියන්නේ මගේ හස්බන්ඩ්.
සමන්ත කියලා කෙනෙක් මන් දන්නේ. අනේ මට සමාවෙන්න. මේ යාගේ කලින් නම්බරේ. මම මේ ළඟදි ගත්තේ මේ නම්බරේ. ඇයි මේ ඔයාට මහත්ය කතා කරන්නේ නැද්ද? එයායි මමයි ඩිවෝස් වෙලා ඉන්නේ. මට එයාව මතක් වුණා. ඒකයි මම කෝල් කරේ. මහත්ය හලෝ කියනකොට මට හිතුනේ සමන්ත හලෝ කියනවා. මහත්තයා හැම සිකුරාදම ගෙදර එනවනේ. ඉතින් අපි ඩිවෝස් වුණත් මම සිකුරාදට එයාට කතා කරනවා. ගිය ටිකේම සමන්තගේ ෆෝන් එක වැඩ කරේ නැහැ. ඉතින් ඊට පස්සේ ගන්නකොට ෆෝන් එක වැඩ. මහත්තයාගේ කටහඬත් සමන්තගේ කටහඬ වගේමයි. ඒකයි මම රැවටුනේ. හරි හරි. ඒකට කමන්නේ. කාටත් වැරදීම වෙනෝනේ. හරි හරි. මං තියනවා මහත්තයා එන. පුදු සරණයි. මම සරණයි. හරි. හැබැයි එයා කිව්වේ එයාගේ මහත්තයාට තමයි කතා කරේ කියලා. මං කොහොමද ඉතින් මහත්තයාට කතා කරන්න තිබුණනේ කියලා. එදෙනා ඩිවෝස් වෙලාලු. මහත්තයා මතක් වෙන වෙලාවටලු මහත්තයාගේ නම්බරයකට කතා කරේ. හැබැයි එක නම්බරයක් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා වෙනස් වෙලා තමයි මගේ නම් එකට aran tie. අපි දෙන්න දිගට දිගට කතා කරා. හැබැයි හැමදේම කතා කරේ ඔෆිස් එක ඉවර වෙලා ගෙදරට යන්න කලින්. චේරම පාරේදී කතා කරලා ඉවර කළා තමයි මම ගෙදර ගියේ. මං ඒ දේට ආස කරා. එයාගේ නම කාන්ති මහත්තයෝ. මොකද අද කරේ? මොනව කරන්නද අයියේ? ගෙදරට වෙලා හිටියා. මමත් මේ වැඩ හැල්ල ගෙදර යන ගම. ඔයා නම් ඔයාගේ බින්දට ගොඩක් ආදරේ නේද? ආදරේ? ආදරේ. මොන කරන්නේ ඉතින් ඉවසගෙන ඉන්න මිස. ඒ මොකද? හරි හරි මම සේනම දේවල් පස්සේ කියන්නම්කෝ. හැබැයි මේ කිසිම කැමැත්තකින් නෙවෙයි ගෙදර යන්නේ. අනේ අයියේ. අයියා ලොකු දුකකින් දින්නේ. හැබැයි සැන සීමා නැති දුකකි. ගණන් ගන්න එපායි. අයියා මගේ හිත හැදුවා වගේ නෑ. මම අයියාගේ හිතත් හදන්නම්. හරි හරි මේ දාන්නෙම නැතුව ගෙදර ගාවටත් ආව. මේ මන් තියෙනවා. හරි හරි. පරිස්සමෙන් හරි හරි වැඩක් දුස්සර නැයි මේ කතාව අහගෙන ඉන්නකොට කෙනෙකුට නිකන් හිතෙන්න පුළුවන් මේක හරි සුරංගනා කතාවක් වගේ කියලා. හැබැයි මේ වගේ දේවල් මේ සමාජෙ විතරක් නෑ වෙනත් සමාජවලත් වෙන්න බැරි කමක් නෑ. එනිසායි අපි මේ වගේ කතාවක් අද ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කතාව අහගෙන ඉන්නකොට අපි කිව්වා එක්තරා හැරවුම් ලක්ෂයක්. ඒක යූ ටර්න් එකක්. සම්පූර්ණයෙන්ම අනික් පැත්තට හරවලා දානවා. මෙච්චර කාලයක් ඉර කරගෙන තද කරගෙන හිටපු හැඟීමක් පිට කරගන්න ලැබිච්ච හොඳ අවස්ථාවක්. මේ අවස්ථාවෙන් උපාලි හොඳ ප්‍රයෝජන ගන්නවා. කොහොමද ඒක උනේ? අපි කැමති දැනගන්න. ඔව් මහත්තයෝ. මං කාන්තිත් එක්ක දිගටම කතා කරන්න පටන් ගත්තා. මං SMS කරා. ඉසර පුතා මගෙන් ෆෝන් එක ඉල්ල ගන්න. ගේම් ගන්න. හැබැයි දැන් නම් මං ෆෝන් එක දෙන්නේ නැහැ. මං ෆෝන් එක අල්ලන්නවත් දෙන්නේ නැහැ. ගේම් ගන්න. ඒ පාඩම් කරන්නේ නැද්ද? හරි හරි ගේම් එකක් ගහන්න ගත්තේ. ගේම් එකක් ගහන්න ගත්තේ. ආයි මේ ෆෝන් එක අල්ල තිබුණා බලාගෙන නෑ පුතේ. බලන්නකට වරම කරගන්න. මොකද මේ කොල්ලර කෑ ගහන්නේ? කොල්ලමයි ෆෝනේ ගේම් ගන්න. කොල්ලා ආසාවටනේ ගන්න ඇත්තේ. ඔකට ඔච්චර කේන්ති ගන්න ඕනේද? ආසාවට ගන්න නැත්තේ. පොතක් පතක් කියවගත්තා නරකද? අනේ මේ හැබැයි ඔහම යනකොට අපි දෙන්නගේ යාළුකම සම්බන්ධයක් බවට පත් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ මහත්තයෝ. මම ගෙදරට බොරු කියලා කාන්තිත් එක්ක රූම් එකට ගියා.
අපි රූම් එකකට ගිය හැම වෙලාවකම අපි දෙන්න ඇති වෙනක ලිංගිකව එකතු වුණා. උපාලි දැන් මම පොඩි අතුරු ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි දැන් ඔබ කියනවා ඔබ පෞල් ජීවිතයට මුල් තැනක් දුන්න බොහොම ආදරණීය සැමියෙක් ආදරණීය පියෙක් මේ විදිහට බොහොම සතුටින් පෞල් ජීවිතය ගත කරපු කෙනෙක් කියලා. දැන් නොහිතපු වෙලාවක නොහිතපු විදිහකට තමන්ගේ ජීවිතයට අඳුනගන්න ලැබිච්ච මේ නන්නාඳුන කාන්තාවත් එක්ක මේ විදිහට ටික දවසක් කතා කරලා ලැබුම් මලකට ගිහිල්ලා ලිංගිකව එකතු වෙනකොට ඔබේ අර තිබිච්ච පරමාදර්ශී ස්වාමි පුරුෂයාගේ පරමාදර්ශී පියාගේ භූමිකාව කොහෙද තිබුණේ? ඔව් මහත්තයෝ මට ඔය දේ හිතුණා. හැබැයි මම හිටපු තත්ත්වෙත් එක්ක මම ලිංගිකව එකතු වෙන්න අවුරුදු ගාණක් බලාගෙන හිටියා. මම හිටපු තත්ත්වෙත් එක්ක මාව අසරණ කරා මහත්තයෝ. මොකද මම බලාපොරොත්තු වුණු විදිහටම මාව ලිංගිකව සතුටු කරා කාන්ති. ඉතින් මං ඒ දෙයට ආස වුණා. මට හැමදාම ඒ දෙය තිබ්බනම් හොඳයි කියලා හිතුණා. ඒ කියන්නේ ඔබ ලිංගික ආශාව සපුරගන්න බැරිව කියාගන්න බැරි දැඩි පීඩනයක් තුල ජීවත් වුණ කෙනෙක් කියලා තමයි මට පැහැදිලි වෙන්නේ. ඔව් මහත්තයෝ. මොකද සමහර දවස්වලට ඔෆිස් එකකින් ට්‍රිප් එකක් යනවා කියලා අපි දෙන්න දවස් දෙක තුනක් ගිහිල්ලා හොටෙල් එකක ඉඳලා තියෙනවා. මොකද නේ ඔය කරන්නේ? මේ බලන්නකෝ අනේ මොන ලස්සන තැන් ටිකක් තියෙනවා. ඔය බලමු. ආ කොහොමද? මේ ලබන මාසේ දවස් 4ක නිවාඩුවක් එනවා. අපි යන්න කොහේ හරි. ඉතින් ඔයාට කොහෙද යන්න ඕන? මට යන්න ඕනේ මොන ලස්සන තැන් බලන්න. ඉතින් යමුකෝ. ඔක මහ දෙයක්ද? යන්න යන්න. මේ කියනෝ නේද? හරි කියනවා. ඔයා නුවර එක්ක ගිහිල්ලා කඳු පෙන්වන්න. හ්ම්. එනම වශයෙන් දාගෙන ඉන්න. හ්ම් හ්ම්. ගෑනේ දරුවෝ ඒ අපිට ගානකමත් එක්කන් ගිහලා නැහැ නුවර. කරන්න දෙන්නේ. මම කොහොම හරි එක්කන් යන්නත් තිබේ. හ්ම්. ගෑනේ දරුවෝ පස්සේ අරන් යනවා. හ්ම්. දැන් මේ ආව අරන් යන්න වෙනවා. මොකද ලැබිච්ච දේ ප්‍රයෝජනෙ ගන්න එපා. අතරින් හොඳ නෑ. එහෙම කීප වතාවක්ම කරලා තියෙනවා. හැබැයි මගේ නෝනා කවදාවත් මාව සැක කරේ නෑ. මොකද එයා දන්නවා මං එයාට වැරද්දක් කරන්නේ නෑ කියලා. මොකද මේ සුදු කෙස් ගලවන්නේ? ඇයි? ඔයා කැමති නැද්ද මං ලස්සනට ඉන්නවට? මොකද අකමැති? අනිත් එක ඉතින් මේ වයස කොයාව කවුරු බලන්නද? ආ එහෙමද? මම මේ අද ලෑස්ති වෙන්න කෙල්ලෙක් බලන්න. අනේ මේ කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරන්න. මේ කතා වැඩක් නැහැ. මට වැඩට යන ෂර්ට් එකක් අයින් කරන්න. ඩග්ගල යන්න. අද සෙනසුරාද? අද ඔෆිස් නැහැනේ. මට වැඩ ගියන්න බැරුණානේ. හදිසි වැඩක්. යන්න ඕන. මොනා දානේ? නිවාඩු දවසෙත් වැඩ දාගත්තද? හරි මං අයින් කරලා දෙන්නම්කො. හ්ම් හ්ම්. මම පොන්න එක අලු කරා. මොකද කාන්ති මට වැඩිය ගොඩක් ලාබාලයි. සමහර දවසවලට මගේ සුදු ඉසකෙස් එනකොට මගේ නෝනා තමයි කතුරෙන් එක දෙක එක අයින් කරා. එතකොට සමහරක් වෙලාවට එයා විහිළු කියනවා. විහිළු කතා කියනවා. හැබැයි කවදාවත් එයා මාව සැක කරේ නැහැ. දැන් ඔබ මේ විදිහට ඔබේ ස්වરૂපය, බාහිර ස්වરૂපය වෙනස් කර ගන්නකොට, ඔබේ හැසිරීම ටිකක් වෙනස් වෙනකොට, වෙනදා තිබිච්ච පවුලට දුන්න අවධානය නොදී ඔය කියන කාන්තාවට අවධානය දෙනකොට, ඉරිඳ ඇහුවේ නැද්ද ඔබේ වෙනසක් දැනෙනවා, ඇයි එහෙම වෙන්නේ කියන එකවත් ඇහුවේ නැද්ද? නෑ මහත්තයා. එහෙම මට කතා කරනවා නම් කතා කරේ මහත්තය විහිළුවෙන්. මම කොල්ලෙක් වෙන්න යනවා, මම තරුණ වෙන්න හදනවා කියලා මාත් එක්ක විහිළුවෙන් කතා කරා විතරයි. හැබැයි කවදාවත් මාව සැක කරේ නැහැ. මොකද එයා දන්නවා මං එයාට වැරද්දක් කරන්නේ නැහැ කියලා. අපි ඒ තරම් ආදරෙන් හිටියේ. හැබැයි මට කාන්තිගේ පහස අමතක කරන්න බැරි වුණා මහත්තය. මොකද මාව වෙනම ලෝකයකට ඒක අරන් ගියා. සාරෝ මම මේ hina වෙලා හිටියට ජීවත් වෙන්නේ ගිනිගොඩ. ඇයි අයියේ එහෙම කියන්නේ?
මට මගේ බිරිඳ සලකන්න. එයාගේ පාඩුවේ එයා ඉන්නවා. මාර ගෑණියෙක් නේ. මම කරන සරු කොල්ල නිසා ඉවසනවා. මට ඕන ආදරේ. මට ආදරේ කරන කෙනෙකුට මම පණ වගේ ආදරේ. අයියා මඟ ළඟට එන්න. මම අයියාව ආදරෙන් බලා ගන්නම්. බැහැ නේ සුදු එහෙම කරන්න. කොල්ල ඉන්නවනේ. මටත් ඕනේ එහෙම ආදරයක් අයියේ. අනේ මන්දා මට තේරෙන්නේ නැහැ ඇයි මෙහෙම වෙන්නේ කියලා. ආදරේ තිබුණ තැන ආදරේ නැහැ. ආදරේ ලැබෙන තැන ඒ ආදරේ අයිති කරගන්න ඉඩකුත් නැහැ. නෑ සර්. අපි මේ ආදරේ කරුවා වගේ දිගටම මේ වගේ ඉඳිමු. ඔව් අයියේ මටත් ඕනේ එහෙම ඉන්න තමයි. අපි වැඩසටහන තුල කතා කරන හැම කතාවකම අවසානය කොයි වගේද කියන එක ඔබ ගොඩක් වෙලාට දන්නවා. උපාලිගේ මේ කතාවෙත් අවසානය සතුටුදායක අවසානයක් නෙවෙයි. හැබැයි අපි ආරම්භයේදීම කිව්වා උපාලි මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න මේ වගේ ඉරණමක් කරා යන්න මාර්ගය තෝරගන්නේ ඌ එක්තරා තැනක අසරණ වෙන නිසා කියලා. ඒකයි මම පටන් ගද්දිම කිව්වේ ඔව් අහිංසක වැරදිකාරයෙක් කියලා. කොහොම වුණත් අවසානයේ ඉරණම ඛේදාන්තයක්. මොකක්ද අවසානයේ උනේ? ඔව් මහත්තයෝ. එක දවසක් මගේ බෑග් එකේ තිබිලා කොණ්ඩම් පැකට් එකක් අපේ නෝනට අහුවෙනවා. මේ කොහෙන්ද මේක? කොණ්ඩම් එකන්නේ කොහෙන් තිබුණේ? බෑග් එකේ තිබුණේ. ෂුවර් එකටම අපේ ඔෆිස් එකේ ජයරත්නගේ වැඩ. උන් කොහමද ඔයගේ වැඩ තමයි කරන්නේ? මරු යාළුවෝ. උන් යාළුවද? යාළුවෝ නෙමේ. උන් ගැමිට වල් හැත්ත. නේ විහිළුවට වෙන්නේ නැති. විහිළු? මරු විහිළු. මගෙන් අහනවා මේ මොකද්ද? ඒක කොහෙන්ද? මගෙන් ප්‍රශ්න ගොඩක් අහනවා. හැබැයි මම එවලට කිව්වේ ඔෆිස් එකේ යාළුව තරහට එහෙම නැත්නම් විහිළුවට මොකක් හරි හේතුවකට මගේ බෑග් එකට දාන්න ඉතින් කියලා. ඉතින් ඔෆිස් එකේ හැමෝටම යාළුවන්ට බැනලා ඒ කතාව මෙතනින් ඉවර වුණා. ඔෆිස් එකේ යාළුවන්ට බැනනා කියන ඔබ බිරිඳත් එක්ක යාළුවෝ ගැන කියලා යාළුවන්ට බැනනා. නෑ මාත්‍යෝ මගේ බිරිඳ ඔෆිස් එකේ යාළුවන්ට බැනනා. ඔබත් එක්ක? මාත් එක්ක. ඔහොම ඉන්නකොට කාන්තිගේ සැලොන් එකේ වැඩවලට එයාගේ පෞද්ගලික වැඩවලට කාන්තිය මගෙන් සල්ලි හැබැයි මම සම්පූර්ණ පඩියම ගිහිල්ලා මගේ නෝනාගේ අතට දෙන හින්දා මට කාන්ති වෙනුවෙන් වේදම් කරන්න සල්ලි තිබ්බේ නැහැ. මම මගේ යාළුවන්ගෙන් සල්ලි අරගෙන තමයි කාන්තිට දුන්නේ. හැබැයි එහෙම දෙන්න හේතුව මහත්තයෝ මොකද මම සල්ලි දුන්නේ නැති වුණොත් එහෙම කාන්ති මාව දාලා යයි කියලා බය තිබ්බා මට. සමහර දවස්වලට මම රුපියල් 20,000ක් විතරත් වේදම් කරලා තියෙනවා. දැන් ඔබ මේ කියන කාන්තාව කාන්ති සමග
කායික අවශ්‍යතා සපුරා ගැනීමේ පරමාර්ථයෙන් එහාට ගියපු ආදරණීය බැඳීමකුත් ඇති කරගෙන හිටියේ මේ වෙනකොට ආදරණීය බැඳීමක් කියන එක ගැන නම් මට එච්චරම අදහසක් දෙන්න අමාරුයි මහත්මයා මොකද මම හිටපු තත්ත්වෙත් එක්ක මට තිබුණ ප්‍රශ්නේ තමයි මට ලිංගික එකතු වීම තමයි මට තිබුණ ප්‍රශ්නේ ඉතින් මාව ලිංගිකව සතුටු කරා කාන්ති මම එතනින් එහාට වෙන සම්බන්ධතාවයක් ගැන මම හිතුවේ නැහැ එතකොට දැන් ඔබ මේ කරපු හැම වියදමක්ම ඔය කියන කාන්තිව ඔබ සමග රඳව ගැනීමේ පරමාර්ථය තමයි කරේ ඔව් මහත්මයා මම කාන්ති හිටපු බෝඩිමට පාව මම තමයි වියදම් කරේ යාළුවෝගෙන් සල්ලි ඉල්ලලා නායිට් එක එක තැන් වලින් සල්ලි ඉල්ලලා මම කාන්ති වෙනුවෙන් වියදම් කරා මේ ඔයා මේ මාසේ ගෙනත් දීපු පඩිය වියදමටත් මදි හරි හරි හදිසි වුණාට යාළුවෙක් ඉල්ලගත්ත සති දෙකකට මුන් දෙන්නම් කිව්වා ඔයා දන්නවනේ දරුවගේ වියදම වැඩි මම මේ මුළු මාසෙම ගෙදර වියදම දරන්න ඕනේ මේ පඩියෙන් හරි හරි සති දෙක තුනකින් දෙන්නම් කිව්වනේ වැඩිය කියවන්න එපා යාළුවෙක් ඉල්ලගත්තේ ඔයාට ඉතින් මං කියවන එක තමයි වැරදි හැබැයි ඔහම ඉන්නකොට එක පාරකම කාන්තිගේ ෆෝන් නම්බර්ස් වැඩ කරන්නේ නැති වුණා. කාන්ති අතුරුදහන් වුණා වගේ. මම නිකන් පිස්සෙක් වගේ. මොකද අවුරුදු ගාණක් මට කියාගන්න බැරුව හිටු මගේ ලිංගික ආශාව සතුටු කරේ මාව සතුටු කරේ කාන්ති. මම ඕක ගැන හිත හිත කල්පනා කර කර ඉන්නවා මිසක් මගේ පුතාගේ අධ්‍යාපන වැඩ කටයුතු ගැනවත් මගේ ගෙදර වියහියදම් ගැනවත් මගේ නෝනා ගැනවත් මම බැලුවේ නැහැ. ඒ හින්දාම හැමදාම අපි රණ්ඩු සරවල් වුණා. මේ ඔයර මොකද එලා තියෙන්නේ? ඒ දම්තර පේන්නේ නැද්ද මන් නිදා ගන්නවා? ඇස් පොට්ට වෙලාද? මේ ඉස්සරහට මිනිහා නෙමේ ඔයා දැන්. ගොඩක් වෙනස් වෙලා. මේ මට කරදර කරන්නේ නැතුව පාර හැංගි මෙතන යන්න. කියවන්න එනවා තව. තමසේ ඕන මගුලක් කරගන්නවා. මට මොකෝ? බලන්ද ගුටි ගන්නද? මට ජීවිතේ එපා වෙලා හිටියා. මම බොන්න පටන් ගත්තා. මම නිකන් පිස්සෙක් වගේ වුණා. හැබැයි ඔහම ඉන්නකොට මම කාන්ති ඉන්න තැන මම හරියට දැනගෙන හිටියේ නෑ මහත්. හැබැයි කාන්තිගේ බෝඩියම තිබ්බ ලේන් එක මම දැනගෙන හිටියා. මං ඒ හින්දා ඔය ලේන් එකේ හැම ගෙයක් ගානෙම ගිහිල්ලා මම කාන්ති මෙහෙව්වා. හැබැයි අන්තිමට මම එයා හිටපු තැන හොයාගත්තා. සරෝජනී ඔව් සරෝජනී කියලා කෙනෙක් නම් හිටියේ නැහැ. හැබැයි කුමාරි කියලා කෙනෙක් නම් හිටියා. පස්සේ අපි ආව යව්වා. මොකද මේ යාව හොයාගෙන රෑට රෑට මිනිස්සු වෙනවානේ. දවසක් මිනිස්සෙක් ඇවිල්ලා මේ බීල කෑ ගැහුවා. අපිටත් වස ලැජ්ජාවනේ. පස්සේ අපි යවලා දැම්මා. හැබැයි ඉතින් කොහේ ගියාද කියලා නම් අපි දන්නේ නැහැ. හරි. එහෙනම් ගමන බොහොම ස්තුතියි. යන්න. ඉන්නකොට මම දවසක් දකිනවා මහත්තයෝ කොලයක් බස් ස්ටෑන්ඩ් එකේ බංකුවක් උඩ තියෙනවා. ඒ කොලේ තිබ්බේ සැප දෙන්නම් කතා කරන්න කියලා. Thank you.
ඒ නම්බර් එකට මම කතා කරනවා. ඇයි ඔබ එහෙම කතා කරන්න හිතුවේ? මොකද ඒ නම්බර් එක මට හොඳට හුරුයි. මම හිතුවේ ඒක කාන්තිකේ කියලා. හැබැයි මගේ සැකය හරි මහත්යි. ඒ නම්බර් එක කාන්තිකේ. ඒ කියන්නේ කාන්ති ගණිකාවක් මහත්යි. මේ රෝගියා අපි ළඟට පැමිණියේ ඔහුට යම්කිසි ලිංගාශ්‍රිත රෝගයක් තියෙනවද කියන එකේ සැක හැරගන්න. අපි ඔහුට අවශ්‍ය කරන සේවාව සැපයුවා. ඒ කියන්නේ ඔහුව සියලුම ලිංගාශ්‍රිත රෝග සඳහා අපි පරීක්ෂා කරනු ලැබුවා. අවාසනාවකට වගේ අපිට දැනගන්න ලැබුණා HIV කියන වෛරසය ආසාදනය වෙලා. ඉතින් HIV කියන රෝගය ඔයාලා ගොඩක් අය අහලා ඇති. HIV ගැන විවිධ වැරදි මතත් අපේ සමාජයේ තියෙනවා. හුඟක් අය HIV කියන එක හඳුනන්නේ AIDS කියලා. අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ වෙනස. HIV කියලා කියන්නේ Human Immune Deficiency Virus, මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයි. ඒතර මේ වෛරසය ශරීරගත වුණාම යම් කාලයකින් ඔවුන්ට රෝග ලක්ෂණ මතුවෙනවා. ඒ කියන්නේ අවුරුදු දෙකක් තුනක් පහක් දහයක් වෙන්න පුළුවන්. එතකොට වෛරසය ආසාදනය වෙලා රෝග ලක්ෂණ මතුවෙලා ඔහු රෝගියෙක් වුණාම අපි කියන්නේ ඔහුට AIDS කියලා. එතකොට AIDS තත්ත්වයේ ඉන්නවා කියන්නේ හැම විටම රෝගියෙක්. HIV ආසාදිතේ හැම විටම රෝගියෙක් නෙවෙයි. එතකොට ඔයාලා අපි අතර HIV ආසාදිතේ ඉන්න පුළුවන් සමහරට ඔවුන් දන්නේත් නැහැ. එතකොට අපි HIV ආසාදිතද කියලා දැනගන්නේ කොහොමද? එතකොට තමාට යම් කිසි සැක සහිත හරි නැත්නම් එහෙම අපි ඇත්තට මේ සැක සහිත කියන වචනේ ඉතා සුදුසු වෙන්නේ නැහැ. යම්කිසි සබඳතාවයක් පැවතුනා නම් තමාගේ විශ්වාසවන්ත පුද්ගලයෙක් සමග හැර ඒ හැම විටම ඇත්තටම මේ HIV සහ අනිකුත් රෝග සඳහා පරීක්ෂා කරන එක ඉතාම වැදගත්. මම මෙච්චර කාලයක් එකට හිටි ගණිකාවක් මං ජීවිතේ වරද්දගත්ත මහත්තයෝ. මං දැන් සමාජ රෝගියෙක්. මගේ ජීවිතේ නැත්තරම නැතුණා මහත්තයෝ. මම ආත්‍යර කියන්නේ මේ වගේ දේවල් කාටවත් වෙන්න එපා. තමන්ගේ නෝනට, තමන්ගේ පවුලට, තමන්ගේ ළමයින්ට බොරු කරන්න එපා. නමුත් ඔව් මේකට යොමු වෙන්නේ ඔබේ ජීවිතේ මූලික අවශ්‍යතාවයක් වෙච්ච ලිංගික අවශ්‍යතාවය සපුරා ගැනීමට ඇති වෙච්ච බාධකයක් නිසා. දැන් ඔබ කියනවා මේ වගේ ප්‍රශ්න තියෙන අයට වුණත් ඒ වගේ ඔබ ගත්ත මාර්ගයක් ගන්න එපා කියලා. හැබැයි දැන් ඔබ පාඩමක් ඉගෙන ගන්න කියලා. ඔබ මොකද්ද යෝජනා කරන්නේ? එවැනි ප්‍රශ්න තියෙන අයට සුදුසුම විකල්පය මොකද්ද යන්න? සුදුසුම විකල්පය කියන්නේ මාත්‍යෝ හොඳම දේ තමයි. තමන්ගේ නෝනත් එක්ක පෞද්ගලිකව ඉඳගෙන සම්පූර්ණ විස්තරේ කතා කරගන්න. කතා කරලා විසඳ ගන්න බලන්න. මං මේ ගියපු වැරදි පාරේ කවුරුත් යන්න එපා මහත්තයෝ. මොකද මම දැන් සමාජ රෝගියෙක්. මගේ පවුල කඩා විසිරලා ඉවරයි. මොකද මමමයි මගේ ජීවිතේ වරද්දගත්තේ. ඒ හින්දා මේ වගේ දෙයක් ආයෙ කාටවත් වෙන්න එපා මහත්තයෝ. ඒ හින්දා මගේ කතාව මුළු ලංකාවේ හැමෝටම කියන්න මහත්තයෝ. ජීවිතේ සමහර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න හරි සංවේදී. මෙන්න මේ සංවේදී ප්‍රශ්න විසඳ ගන්නකොට හැම මොහොතකම මේ ප්‍රශ්නේ තියෙන සංවේදී බව හොඳින් අවබෝධ කරගෙන බුද්ධිමත්ව ඥානාන්විතව ප්‍රශ්න විසඳගත යුතුයි. එහෙම නොවුනොත් අර ප්‍රශ්නේ තියෙන සංවේදී බව වැඩි නිසා වෙන්න පුළුවන් හානිය බොහෝ විට වැඩි වෙන්න පුළුවන්. ඔබ වැරදි මාර්ගයක් මේ ප්‍රශ්නේ විසඳ ගන්න තෝරගත්තා. අද මේ කතාවේ කථානායකයාට උනේත් ඒ දේ තමයි. ඔහුගේ අවශ්‍යතාවය සපුර ගන්න තමන්ගේ බිරිඳ ඔහුට ඉඩ නොදුන්න නිසා ඔහු ඒකට වෙන විකල්පයක් තෝරගන්නවා. හැබැයි ඊට වඩා හොඳ විකල්ප තවත් තිබුණා. ඔහු ඒක බුද්ධිමත්ව කල්පනා කරලා නිසි විසඳුම් මොනවද කියන එක තවදුරටත් හොයලා බලන්න, හිතලා බලන්න යොමු වුණා නම් අද මේ කියපු කතාව මගේ ඉදිරියට ඇවිල්ලා ඔහුට කියන්න අවස්ථාවක් නොතිබෙන්න තිබුණා. නමුත් ඒක එලෙස සිද්ධ වුණා. ඒකට හේතුව
mangar kiyapu buddhiya ඥාණය නිවැරදිව මෙහෙවන්න ඔහු අපොහසත් වෙච්ච නිසා අපි ඔබටත් මතක් කරන්නේ ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් ඉඳන් අපිට සමු ගන්න අවසරයි මේ රූම් අතර කාමරේ 23 කාමරේ සුබ රාත්‍රියක්